ම දාමන්කා විශ පාර ුද්ත කරම් ජ ම. ඇත්තටම මහනුවර දල්දාමාලිකා විදිරපිට පාර මහජන ප්‍රෝජනයට තිබුණ එක්දා සුසේ අනුවටේ ජනවාරිමාසි විසියවෙදා ඒකට ප්‍රහාරය එල්ලගන්නවා. ඉන් පස්සෙ තමයි ඒ පාර වැැහවේ. ඒ අවස්ථාවේදී මහනුවර නගරේ යනන වාහන ප්‍රමාණය සහ අද හනුවර නගර යනයන වාහන්මානය අතර බරපදළ වෙනසක්තියෙන් ද දහගුණේ කරත් වඩා විශාල වාහන් ප්‍රමාණයක් හිතන යනෝ. ඒවගේම මහනුවරට විශේෂ වූ නාගරික වැඩපිළිවලක්තිය. නාගරික සැස්මක්තිය මහනුවර නගරය කොටස් තුනකට වෙන්කර හඳුනාගෙන සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙලක් හදලා ඒක දැන් ක්‍රියාත්ම කරගරයනවා මහනුවර උපායමාර්ගික නගරයක් ඇැටී. එතකොට ඒක ඇති ප්‍රධාන වශයෙන් ශ්‍රී දල්දාමාලිකාව සහ ඒවට ප්‍රදේශය අපි හඳුනාගෙන තියෙන්නේ පූජාභූමියයක් හැටියට. පූජාබූමයක් හැටිට ප්‍රකාශයටක ලෝකවඋරුමයක් හැට ප්‍රශයට පත් කල තියෙනවා. එවැනි ලෝකවරුම තත්ත්වයක්ට ලැබුණට පස්සේ. ඒකේ සාමානජනයගේ වෙනත් ක්‍රියාකාරකං ආගමික නොවන ප්‍රියාකාරකම් පවතින විදිහක් නෑ. මේ තන්ටකගේ ෝටල් දිිගරන්න තොනේ පරදිගේ ඒ අදවශ. ඒවගේ මේ වාහන අතිවිශාල ප්‍රමාණය අද වැවරවම යන වාහන ප්‍රමාණ. සාමාන්‍යෙන් මහනුවර නගරයට දොළහවසරේ පැමිල්ලා තිබුණා පිටතින් හැටදාහක්වාම්. හැටදාහක්වා. එකන් සැලකිියවුතු වාහන් ප්‍රමාණය ප්‍රධාන මවාාවත් හතරක් ස්සේ මහනුවරට එන්නේ සැලකූතුවාහන් ප්‍රමාණයක් න්නේ වැවරවමමට දිගන දෙසට. එතකොට ඒ ඒ වාහන අපි ගත්ත තරෙන් එකක් කියලා. ඇ අතිවිශලෝය පපුග වරුද ුණනේ හ ති විශාලෝෂයෙන් හැතනකට ඒ ඒ ගැටලුව තියෙන ොටේ ඒ මගින් ඇති වෙන පරිසර දූෂනයේ වායු දූෂයයේ සබ්ද දූෂණය වැනි දෙයක්. මෙවැනි රටේ ඉතාම වැදගත්ම ආගමික ස්ථානයට කොහො බලපානධක ක්ෂේරූකින් තොරෝතමයි උන්ගක් දෙනෙ කොය ටයුතු කරන්න. දෙවැනි එක තමයි මේ නගරයට නගරය පිටත අඳුනනාගෙන තියන පැරණී. නර ගර තුේ පැරයි නුවට නගරයේ ගොඩනගිලි බොහොම මේ වෙනකට නොෙක් දනා තමන්ට ඕනල්ට කඩා ිඳදමින් ඉන්න. ඒ වෙනුවට අපි දැන් උත්සාහ කරන්නේ ගොඩනැගි සියල්ලම සංරක්ෂණය කරන්න. ඒ ගොඩනගලි අපි අන්දුරගතන අති විශාප්‍රමාණය ඇති හතරකට අආසන් ප්‍රමාණයක් ඒ පැරයි නගරය සංරක්ෂණය කරන්න. එලට නව නගරය නමින් එකක් ඉද වෙලා තියෙනවා දැනට ගුඩ් ෙට. සහ ඒ දෙසට වෙන්න ඒක වාාන මේ වශන් පවත්ත ගෙන ැ ඉදිරිකාලයේද මේක විමත් සැස්ම හද ොරු විශ විද්‍යාලේ විස මොටු වි විද්‍යාලේ ප්‍රවාහන විශේසක්ෂ මල්කුමාර්ග මහත්්‍ය ප්‍රමුමකායි විසින් ඔබුතු මාලට මහිතන බ් අඩි ල දගැකුල මනුවර නගරේ ප්‍රවාහන සැස්මක් හදලති. ඒ ප්‍රවාහන සැලස්මට අනුව අධිවේගේ මාර්ගය කටුගස් තොරටාවට පස්සේ ඒ කටුගස්තොට ඉන්න කොහොමද මාර්ග තදබදය හීන කරගැනීම සුඳහා. ප්‍රවාහන මහා මාර්ග පද්ධතිය සංවර්ධනය කරන්නේ දුම්්‍රිය මාර්ග පදත්වය සංකර්ධනය කරන්නේ අ බැන්තර ක්‍රියාවලිය කරගෙන නි කොහොඳගනෙක ඒ පැහැදිරිි කල තින. ඉතින් ඒක ක්‍රියාත්මක කරන්න නැතුව. ඒ වෙනුවට වෙනත් ක්‍රියාමාර්ගයක්ම මේක විෂන් දෙන්නේ නෑ. ඔහෝගේ විශල උද්ඝෝෂණය ති වුණ. මේ කොටුවේ ජනාජපති මන්දිරයේඇසල පා විවෘත්ත කරන්න කෙලා කොටුේ වාන තපදයට පිළිතුරක් හැටි. විුද්ත කල තියන සිවිල් ස්ථානයක් ඒ විවුත්ත කළා ඒක විුත්ත කලයි කොට්ටුවේ වාන දතපදයහෝ මොකුත් අඩු පාඩුවක් හැටවුණේ නෑ. එතින් මේ වගේ ප්‍රශන්තියන දැවදාහරණ ැටියට හැලියකොට ඔබ දකින්න ඇති ඇලියකොඩට පාර ලේන් හතරක් කරන්න බෑ මොකද මුස්ලිම් ආගමික ස්ථානයක් තියෙන. ගමි ස්ථාන ඉවත්මොකරනති ආගමක භක්තික ඉවත් කනට විරුද්ද තිේසා හලියිකොඩන්න කරේ මොකද කල තින්නේ හලිකන්න කරේ පිටතටරව මාර්ගයක් ඉි කරන්න ලා තියම.ඒක අිවිශාල මුද පවිද කල පිට වට රව මාර්ගේ දැ ඉි කරන යන ඒගේම බැහමදන්න නුවර පාරයනකොට ඇයගල්ල පහොලහම විශේෂ දේවාල ඇති. ඒ ඒ දේවාලයේ නිසා එතන පර පටුවෙ තිනවා. එතන යන්න බැෑ. මාවනල්ල ඉතින් ඒදේවාල වත් කරන්න බෑමක අනිිපත්තය හදන්නත් බැපාර හ පැත්තින විශාල ගඟක්. ඉතින් ඒ ඒවගේ සිද්ධි මේ මාර්ග ක්‍රියාවලි සිත්්හ නො. ඉතිං ඒ ගැන අපිල්ම ගේ තත්ව ඇතිබුණ අඩුවාධපපුරු පූජානකරය ප්‍රකාශයට පත් කරට බණඩාන්නනා එක මතය අනවාධපුර පූජනගරය ප්‍රකාශ පත් කරම මස්කඩ නොුවෙක් දේවල් පූජානගරය තිබුණ. ඒ නිසාහ එක විවත් කර ො ශාල විරෝධයක් හෝගේයායි අපිට වියදාා කරන්න බැරිද කිය. නොමු දේක විදිම නගරයක් වෙලා තියෙනවා. ඒ නිසා ඉදිරි කාලයේදී අපි මහනුවර උපයමාර්ක නගරයක් හැටියට ගොඩ නගන. අඩුුවාත්තුරට තුපය මාක නැ හට ොඩ නගනවා ල්ලත් උපයමාර්ක නගර හට ගොඩ නයි ගඩනගත්දී ගමික සිද්ධස්ථාන පමණක් නෙවෙයි පුරාවිද්‍යාත්මතු වශයෙන් වටිනා ස්ථාන සියල්ලමත් සන්රක්ෂණයට පරිද්ධෙන් ඒවා පොදු මහජනයාගේ වානිජ ක්‍රියාවලයට යොදා නොගන්න ආකාරයට ඒවා සන්රක්ෂණයකොට කටයුතු කිරීමට කටයුතු කරනවා. මහනුවර වාහන තද බදයට කරන්න හොන දල්ලා මාලිග විසරා පාරවිුත්්ත කනෙ එක නෙවෙයි ඒ සබන්ධය විදිමත් සැස්ම කද තින මොටු විශ්වවිද්‍යා ය අනුග්‍රහයි, ප්‍රධාන ලි සැස්ම ඇතිකල් ති නවා ඒ සැස්ම පියවරම්පේවරදැන් ක්‍රාත්ම කරෙනවා ඒ සැස්ම වේගවත්ව ක්‍රාත්ම කිරීමයි කල.